ලංකා විදුලිපල මණ්ඩලය යෝජනා කර ඇති විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාචික මහජන අදහස් ලබා ගැනීම අද ආරම්භ වුණා. ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට විවිධ විදුලි පාරිභෝගික කණ්ඩායම් කර්මාන්ත හා සංවිධාන නියෝජනය කරමින් පිරිස එක්ව සිටියා. ලංකා විදුලිමල් මණ්ඩලය පවත්වාගෙන යා යුත්තේ ලාභ ලැබීම සඳහා නෙවෙයි. යම් මිල වැඩි කිරීමක් සිදු කරනවා නම් ඒ සිදු කළ යුත්තේ සාධාරණ පිරිවැය සඳහා පමණ. රුපියල් කෝටි 6100ක් ලැබල තිනෝ ලාභ. මේ ලාභ ලැබනකොට කොමිෂන් සභාව සැලකිලිමත් විය යුතුයි. මේ රටේ 120ක් දේශීය කර්මාන්ත කලාවැටුණා. ලක්ෂ ගණනක් මේ රටේ අඩු ආදායම් ලාභී ජනතාව මහපාරට වැටුණා. විදුලිය බිල අයථා ආකාරයෙන් වැඩි කිරීම සිදු කළ මොහොතේ සිට විසන්දි වුණු මිල ගණන් අඩු කළ යුතුයි. විසන්දි වීමේදී අය කළ දඩ මුදල අඩු කළ යුතුයි. 800 වෙන්න ඕන. ජලධාරිතා පිරී ඉදිරිය ගිහිල්ලා තියෙනවා. ඉන්ධන මිල අඩු වෙලා තියෙනවා. මේවායේ ප්‍රතිලාභ ජනතාවට ලබා දිය යුතුයි නේද? විදුලිය බල මණ්ඩලය රුපියල් බිලියන 39ක අය විය යුතු මුදල් අය කරන්නේ නැතුව මගහැරලා තියෙනවා. කොමිෂන් සභාවේ සමාජිකත්වය කටයුතු කරන්නේ දේශපාලකයන්ගේ අවශ්‍යතා අනුවද, දේශපාලකයන්ගේ උපදෙස් පරිදිද? අතහැරලා දාපු බිලියන 39 අය කරන්න. මේ සාමාන්‍ය මිනිස්සෙක්ගේ රුපියල් 3000 2000 ඉක්මවා යනකොට රතු බිල් එවන්නත්, ඒව කපා හරින්නත්, දේශපාලකයන් ඇතුළු මහ බලධාරීන්ගේ බිලියන 39ක් අතහරින්නත් තියෙන යුද්ධිය මොකද්ද? රුපියල් බිලියන 30 තමයි මේ අයක්‍රම සංශෝධනයේදී අපි වියදම අඩු කිරීම, එහෙම නැත්නම් අයක්‍රම අඩුව හැටියට බෙදා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ 104.56ක පමණ අගයක් වෙනවා. ඒ බෙදා දෙන ආකාරය විදුලි බල මණ්ඩලය මේ අවස්ථාවේ යෝජනා කර තිබෙන්නේ ගෘහස්ත සහ ආගමික කියන ආයතන සඳහා වඩා වැඩි බරක් තබමින් බෙදා දෙන ලෙස. සමස්තයක් වශයෙන් 104.5ක අඩු කිරීම පමණයි කළ හැකි. ගෘහස්ත ඒකක වෙනකොට ඊට වඩා එහාට ගියපු අඩු කිරීමක් සිදු කරන්න හැකියාව තිබෙනවා. මහජන අදහස් විමසීම අවසන් වූ පසු ජූලි 15 වනදා විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම අවසාන තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මේ අතර ලංකා විදුලි සේවක සංගමය අද විදුලි බල මණ්ඩලයේ ඉදිරිපිට අත්පත්‍රිකා බෙදා දීමක් සිදු කළා. ඒ විදුලි බල මණ්ඩලය විකිණීමට රජය ගන්නා උත්සාහය ඇතුළු ඉල්ලීම් කිහිපයක් පිළිබඳව ජනතාව දැනුවත් කරන්නයි. සේවකයෝ 62කගේ වැඩ තහනම් කළා අනීතික විදියට. දැන් මාස 7ක් වෙනවා සේවකයෝ එළියේ රැකියාවේ එයා ස්ථාපිත නොකර තියාගෙන ඉන්නවා. ඒතකොට ආයතන ගන්නාක සේවිත වැටු වැඩිවීම ලබා දීලා තිබෙනවා. හැබැයි විදුලි බල මණ්ඩලයේ කෝටි 62කට වඩා මිලියන 62කට වඩා මේකට ලාභ ලබන ආයතනයක් එක පැත්තකින් විදුලි බිල අඩු කරන්න යනවා. ඉතා හොඳයි. ඒ අපේ ඉල්ලීම අපේ එක ඉල්ලීමක්. අනිත් පැත්තෙන් විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට වැටු පැටි කරන්න නැතුව ආණ්ඩුව යන හදනවා. රටේ ජනතාව තෝරන අදින් පස්සේ තෝරන සටන් පාටි තමයි වැඩ කරන ජනයාගේ ඉල්ලීම් දෙන්න බැරි ආණ්ඩුව පාලකින් පන්නමුකින සටන් පාටි. මේ එළවා දැමීමෙන් තොර විකල්පයක් නෑ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.